මෙමසේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එය දින 38කට පසු මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. ඊයේ දිනේදී කොවිඩ් මරණ 66ක් වාර්තා වූ අතර අදාළ මරණ සියල්ල පසුගිය 28 වනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 25ක් හා පිරිමි පුද්ගලින් 41 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4324ක් ලෙසයි. දින 36කට පසු දෛනික කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2370ක්. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 41ක් හා දේශීයව හඳුනාගත් කොවිඩ් රෝගීන් 2329 දෙනෙකු ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 304202 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි පහුගිය සති කිහිපයක් තිස්සේම නොකඩවාම කියපු දෙයක් තමා යම් ආකාරයකට මේ රට විවෘත කිරීම හරහා ඇතිවන්නා වූ සංචරණ සීමාවන් ලිහිල් කිරීම ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීම සමහර විට රෝගීන් සංඛ්‍යාව වැඩි වීමට හේතු වෙන්න පුළුවන් එසේ වීමට හිඩකඩ ලැබෙන්නේ ඒ අපි ලිහිල් කරන මාර්ගෝපදේශ හරහා අපි පැවැත්විය යුතු මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් අපි විවෘත කරපු ස්ථානවල කටයුතු කිරීම මේකට ලොකු බලපෑමක් එන්න පුළුවන් කියන එක අපි නොකඩවාම කිව්වා. මේ වෙන විට අපිට පහුගිය දින කීපය තුල රෝගීන්ගේ වැඩිවීමක් හොඳටම දකින්න ලැබෙනවා. රටේ සෑම පුරවැසියෙක්ගෙම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රවණතාවය දිස බලාගෙන අපි අහක බලාගෙන හිටියොත් මං හිතනවා ඉදිරියේදී බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ වන විට ප්‍රධාන රෝහල් කීපයක විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවකටම රෝග ලක්ෂණ සහිතව යන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ අතර දෛනික වැඩිම කොවිඩ් මර්ධන එන්නත්කරණය ඊයේ දින සිදු කර තිබෙනවා. ඊයේ දිනේදී පුත්කලින් 515830 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි රාජ්‍ය මාත්‍යේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 418494 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති පුත්කලින් සංඛ්‍යාව 56738ක්. ෆයිසර් එන්නතේ මාත්‍රා 38430ක් හා මොඩර්නා එන්නතේ මාත්‍රා 2168ක්ද ඊයේ දින ලබා දී තිබෙනවා. මේ අතර එන්නත් කරන මධ්‍යස්ථාන ආසන්නයේ මහජනතාවගේ හැසිරීම අනුව එන්නත් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. මේ වෙද්දී එන්නත් මධ්‍යස්ථානවලට විශාල වශයෙන් මහජනතාව එක්රොක් වෙනවා. ඇතැම් අපි යොදන නිර්ණායක අභිභවා මහජනතාව එක්රොක් වෙනවා. මේ මහජනතාව හැසිරවීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලයේ යෙදවීමේ හැකියාවක් නැහැ. එහෙමනොත් එන්නත් ලබා දෙන ප්‍රමාණය අඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනට මේ මහජනතාව හැසිරෙන විදිහ පිළිබඳ සෞඛ්‍ය උපදෙස් කඩ කරන විදිහ පිළිබඳව කිසිසේත් සතුටුදායක තත්ත්වයක් නැහැ. අපිට පේන්න තියෙනවා විශාල වශයෙන් මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් දුරස්ථභාවයෙන් නොතකමින් මේ ප්‍රදේශවල ඇවිල්ලා මේ එන්නත් මධ්‍යස්ථානවල රැඳී සිටමින් කටයුතු කරනවා. ඒ නිසා ඉදිරියේදී මේ විදිහට ගියොත් එන්නත් වලින් ප්‍රතිශක්තිකරණය ලැබෙන්න කලින් මහජනතාව අතර COVID-19 පැතිරිලා එන්නත් පොකුරක් නිර්මාණය වීමේ අවධානම තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.